ආදරණීය අම්මේ තාත්තේ සහෝදරින් සහෝදරවරුනි ඔබ සියලු දෙනා දන්නවා මේ වෙද්දී මුළු රටම දැවැන්ත අරාජිකත්වයකට ඇවිල්ලා තියෙනවා ආණ්ඩු තියෙනවා කියලා ජනාධිපතිලා අගමැතිලා පම්පෝරි ගැහුවට අසමත් ජනාධිපති අගමැතිලා පම්පෝරි ගැහුවට ඇත්තරම මේ රට පාලනය කරගෙන යන්න කිසිම වැඩපිළිවෙලක් ආණ්ඩුවක් නැති ගානට ඇවිල්ලා තියෙනවා ඉතින් ඊයේ දවසේ අදාළව ගත්තොත් රටේ ජනතාවගේ ජීවිතයේ බරපතල අර්බුදයක තෙල් පෝලිං වල ඊයේ දවසට අදාළව මරණ තුනක් වාර්තා වුණා. ඒතර ඒ වාර්තා වුණු මරණ තුනේ වගකීම කවුරුත් ගත්තේ නැහැ ආණ්ඩුව ගත්තේ නැහැ. ආණ්ඩුව තමයි මේ මරණ වල වගකීම ගන්න ඕනකම තියෙන්නේ. හැබැයි ආණ්ඩුවේ මරණ තුනේ වගකීම ගත්තේ නැහැ ඊයේ දවසට අදාළව තුන් දෙනෙක් තෙල් පෝලිං වල මැරිලා වැටුණා. ඒ වගේම දෛනික ආහාර වේල හොයාගන්න එක මේ රටේ ජනතාවට දැවැන්ත අභියෝගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තියෙන ලොකුම අභියෝගය තමයි උදේට කාලි වෙන දවල් කෑම වේලා කොහොමද හොයාගන්නේ රෑ කෑම වේලා කොහොමද හොයාගන්නේ කියන තැනටම අර්බුදේ තීව්‍ර වෙලා එතනින් එහාට ගිහලා අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ගෑස් පෝලිං වල පැය ගණන් රටේ ජනතාව ගෑස් නැහැ. එතකොට ඔන්න ඔය විදිහට ගත්තට පස්සේ මෙහෙම පසුබිමක තමයි අගමැති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඒ වගේම ජනාධිපති හරි කවුරු හරි ආණ්ඩුවේ නිලධාරීන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අපිට මේ අර්බුදයේ පතුල ගැන මේ අර්බුදයේ ගැඹුර ගැන කියන්නේ තව සති දෙකයි පටි රෝල් වෙනවා පටි තද කරගන්න කියලා අපිට කියන්නේ. අපි අහනවා ආණ්ඩුවක් ඕන වෙන්නේ තව සති දෙකෙන් දෙකට මේ අර්බුදයේ වැඩි වෙනවා කියලා කියන්නේද? තව සති දෙකෙන් දෙකට මේ අර්බුදයේ තීව්‍ර වෙනවා කියලා කියන්නේද? අපිට දැන් ඇවිල්ලා අර වැඩ පෙන්නනවා කියලා කියපු රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා දැන් කියනවා අනේ මටත් කරගන්න බෑ තව සති දෙකක් පටි තද කරගෙන ඉන්න කියලා. ඒ නිසා මෙහෙම පසුබිමක් ඇතුලේ තමයි පාසල් අධ්‍යාපනයේ බරපතල කඩාවැටීමකට පත් කරන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. අපි දන්නවා දැනට වසර දෙකහමාරකට කලින් කොවිඩ් වසංගතය ආවට පස්සේ ඒ වසංගතය ආව වෙලාවේ සියලු ආයතන වගේ පාසල් ටිකත් විශ්වවිද්‍යාල ටිකත් වහලා දැම්මා. ඒ වහලා දාලා ඉවර වෙලා මාර්ගගත ක්‍රමවේද වලට උගන්වන්න ඕන කියලා ආණ්ඩුවෙන් සැලසුම් ගෙනාවා. ආණ්ඩුවෙන් මාර්ගගත ක්‍රමවේද වලින් පාසල් ශිෂ්‍යයන්ට උගන්වන්න ඕන කියලා ගෙනාවට අවම වශයෙන් පාසල් වල තිබුණ නැහැ. මාර්ගගත ක්‍රමවේද වලින් උගන්වන්න පහසුකම් ගුරුවරුන්ට තිබුණ නැහැ. ශිෂ්‍යයන්ට ඒකට අදාළ මෘදුකාංග තිබුණ නැහැ. ශිෂ්‍යයන්ට ඒකට අදාළව කිසිදු උපකරණයක් තිබුණ නැහැ. සමහර ශිෂ්‍යෝ ඉති දහස් ගණනක් දුරකථනයක්වත් තිබුණ නැහැ මාර්ගගත ක්‍රමවේද වලින් ඉගෙන ගන්න. ඒත් එහෙම පසුබිමක් ඇතුළේ තමයි සිලබස් ටිකක් කවර් කරගන්න විදියක් නැතුව තියෙද්දි වසර ගණනක් පාසල් ගෙනලා නැතුව තියෙද්දි තරගකාරීම විභාග පවා තිබ්බා. ඒ විභාග පවා තියෙන ගැතුලේ අවම වශයෙන් විෂය නිර්දේශවත් අඩු කරන්න දාල මෙදියත් මාණ්ඩුව වැත්තෙන් තිබුණේ නැහැ. ඒ මොකුත් නැතුව ශිෂ්‍යයන්ගේ ගැන හිතන්නේ නැතුව ශිෂ්‍යයන්ගේ පැත්තේ හිතන්නේ නැතුව පහුගිය කාලේ වසර දෙකහමාරක් පුරාවට කොවිඩ් වසංගතයත් එක්ක ආණ්ඩුව ශිෂ්‍යයන් ඇදලා දැම්ම මහා පාරට ඉගෙන ගන්න බැරි වෙන තරමට. පාසල් ශිෂ්‍යොත් එහෙමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යොත් එහෙමයි. එතකොට අවුරුදු දෙකහමාරක් කිසිම අධ්‍යාපනය අඩබඩ වෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාලවල ළමයි ගෙන්නලා නැහැ. අපි අධ්‍යාපන හැමදේම නැවුවා විශ්වවිද්‍යාල ටික විවෘත කරලා තියෙන්නේ කියලා අධ්‍යාපන හැමදේම නැවුවා විවෘත කරලා තියෙන්නේ. ඒක විවෘත කරලා තියෙන්නේ මොකද්ද කියලා අහුවම අධ්‍යාපන හැමදේ කියන්නේ ගේට්ටු ටිකක් ඇරලා තියෙන කාටවත් යන්න බාධාවක් නැහැ. පරිපාලන කරන කිල්ල ඇරලා තියෙන කාටවත් යන්න බාධාවක් නැහැ කියලා. ඒත් විශ්වවිද්‍යාල ටිකත් හරියට ශිෂ්‍යයන්ට විවෘත කරලා නැහැ. ඒ වගේම තමයි පාසල් ටික විවෘත කරනවා කියලා කිව්වට පාසල් ශිෂ්‍යයන් ගැටලු ටික විසඳලා නැහැ. ඒත් මෙහෙම පසුබිමක තමයි මේ අර්බුදය ඇතුලේ නැවත වටේකින් ඊයේ දවසේදී කිව්වේ අද දවසේ පාසල් නිවාඩු දෙනවා ලබන සතියේදී වැඩපිළිවෙලක් හදනවා කියලා. ඒත් එහෙමනම් දැන් මොකද්ද මේ ආණ්ඩුව හදන්න දාගෙන තියෙන වැඩපිළිවෙල? ආණ්ඩුවේ අධ්‍යාපනය සම්බන්ධ වැඩපිළිවෙල තමයි මුකුත් හදන්නේ නැති එක. මොකොත් ක්‍රියාමාර්ග ගන්න නැති එක. මොකද මේ ආර්ථික අර්බුදය ආවේ අදී නෙමෙයි. මේ ආර්ථික අර්බුදය දැන් ලොකු කාලයක් වෙනවා. ඒ කාලෙට අදාළව අධ්‍යාපනය කොහොමද කරගෙන යන්නේ කියලා කිසිම ආණ්ඩුවේ නිලධාරියෙක් මැදිහත් වුණ නැහැ. මේ වෙද්දි පාසල් ශිෂ්‍යයන්ව 145ක්. ඒ වගේම පාසල් ශිෂ්‍ය 145ක් ඉන්න පාසල් ශිෂ්‍යයන්ගේ ප්‍රවාහනය සඳහා තියෙන පාසල් වෑන් රථ, බස් රථ සහ වෙනත් වාහන කියන ඒවාට තෙල් නැති නිසාම ශිෂ්‍යයන්ට පාසල් යන්න බැරි වෙලා තියෙනවා. තර පහුගිය පාසල විවෘත කරලා තිබුණු සති කීපය ගත්තට පස්සේ සති කීපය ගත්තොත් ගුරුවරුන්ගෙන් ඇහුවත් විදුහල්පතිවරුන්ගෙන් ප්‍රකාශයක් ගත්තොත් හැම පන්ති කාමරයකම ශිෂ්‍යෝ අවශ්‍ය ප්‍රමාණයට හිටියේ නැහැ. තර පන්ති කාමරවල ශිෂ්‍යෝ අඩුවෙන් හිටියේ. ඒ අඩුකම තිබුණේ ශිෂ්‍යයන්ට කම්මැලි වෙලා ගෙදරට වෙලා නිදාගෙන ඉඳලා නෙමෙයි. පාසල් එන්න පුළුවන් ප්‍රවාහන රථ ශිෂ්‍යයන්ට තිබුණේ නැහැ. ප්‍රවාහන රථ ගාස්තුව කලින් තිබුණු ගානට වඩා තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒතර ඒකට දාලා ආණ්ඩුව පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන වලට සහනාධාර දුන්නද? විශේෂ දීමනා දුන්නද? අධ්‍යාපනය සඳහා මේ ළමයිට උගන්වන්නේ තියෙන්නේ ළමයිට මෙන්න මේ පාසුකම් ටික අරගෙන ගිහිල්ලා ළමයි ප්‍රවාහනය කරන්නේ. ඒ මොකුත් කරේ නැහැ. අවම වශයෙන් තෙල් සහනාධාරයක් දුන්නේ නැහැ. තෙල් සහනාධාර
ළමයින්ව පාසලට අරන් යන වාහනේට වාහනේට තෙල් ගහන්න පුළුවන් විදිහේ කාඩ් බතක්වත් හදලා දුන්නේ නැහැ විශේෂ කාඩ් බතක්. හැබැයි දැනුත් තෙල් පෝලිම් වලට ගියොත් දැනුත් තෙල් පෝලිම් වලට ගියොත් තෙල් පෝලිම් වල පැය ගණන් ඉන්න ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දන්නව ඇති එක එක වාහන කියලා පොලිසිය වාහන කියලා තවත් විශේෂ වාහන කියලා ආණ්ඩුවේ වාහන කියලා ඇමතිවරුන්ගේ වාහන කියලා විවිධ විදිහට තෙල් ගහනවා පෝලිමේ. ගොඩක් පෝලිම් වල එහෙම තෙල් ගහනවා. ඒතකොට ඇයි එහෙමනම් පාසල් ශිෂ්‍යෝ ප්‍රවාහනය කරන්න දාලා බස් රථවලට වැඩවිල්ලක් හැදුවොත් නෑ එහෙම හැදුන්නේ නෑ. එක පැත්තකින් තෙල් ප්‍රශ්නේ එහෙම බලපාලා තියෙනවා. ඒ වගේම පාසල් ශිෂ්‍යෝ ප්‍රවාහනය කරන වාහන වලට මෙහෙම තියෙද්දි පාසල් ගුරුවරුන්ට ඒතර පාසල් ගුරුවරුන්ට ගෙදර ඉඳලා පාසල්ට යන්න අමුතුවෙන් යාන වාහන ආවේ නෑ. අමුතුවෙන් ඥාන වාහන ඇවිල්ලා එහෙම නැත්නම් වෙන විශේෂ ප්‍රතිපාදන ආවේ නැහැ. ඒතර පාසල් ගුරුවරුන්ට තමන්ගේ පාසලට යන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් කමක් නැති වෙලා පාසල් ගුරුවරුන්ට සිද්ධ වෙලා තිනවා පයින් හරි උත්සයිකලයක් පැදගෙන හරි පාසලට යන්න. ඒතර අපි අගය කරනවා එහෙම යන ගුරුවරුන්ව. හැබැයි අධ්‍යාපනයේ විධිමත්ව තියාගෙන යන්න ඒක ප්‍රමාණවත් නැහැ. එතකොට ගුරුවරුන්ට ඒ ප්‍රශ්නේ පාසල් වල අනන්ත දින කාර්ය මණ්ඩල වලට ඒ ප්‍රශ්නේ. එතකොට මෙහෙම පසුබිමක් ඇතුලේ දැන් අපි දන්නවා ඊයේ බලශක්ති ඇමතිවරයා කිව්වා ඉදිරියේදී විදුලිය නැවත පැය 3.5ක් විතර කපන්න වෙනවා කියලා. එතකොට දැන් විදුලිය කපාගෙන තෙල් පෝලිම් වල පැය ගණන් ඉඳගෙන කණ්ඩ නැතුව ගෑස් පෝලිම් වල ඉඳගෙන බස් වල ඉන්න අපි දන්නවා මහමාර්ගයට දැන් ගිහිල්ලා බැලුවොත් ප්‍රමාණවත් බස්රක ප්‍රවාහනය සඳහා නැහැ. තෙල් නැති නිසාම යර්බුදේ උග්‍ර වෙලා. එතකොට තෙල් නැතුව කණ්ඩ නැතුව ගෑස් නැතුව ඉස්කෝලේ යන්න ප්‍රවාහන පහසුකම් නැතුව මේ සියල්ල නැතුව පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු අනිත් අයගේ වැඩ වගේම කඩාකප්පල් වෙලා තියෙනවා. ඒතර මේකට ඇයි වැඩපිළිවෙලක් හදන්නේ නැත්තේ? වැඩපිළිවෙලක් හදන්නේ නැත්තේ ඇයි කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ඒතර ආණ්ඩුවේ තියෙන වැඩපිළිවෙලම තමයි මේ අර්බුදය නඩත්තු කරමින් ඉදිරියට අරගෙන යන්නේ. හැබැයි පාසල් ශිෂ්‍යයන්ට මෙහෙම සලකද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මෙහෙම සලකද්දී අපි අහනවා ආණ්ඩුවට කොහොමද කරගත්තේ? එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කලින් කිව්වා වගේම ආණ්ඩුවේ පාර්ශවයන් වලට ආණ්ඩුවේ හිතවතුන්ට තමන්ට ඕන හොඳම විදිහට මේ විලාද කරගන්න හොඳටම කරනවා කියලා කියපු ගෝඨාභය රාජපක්ෂ හොඳම විදිහට තමන්ගේ ආණ්ඩුවයට කරගන්නවා. පහුගිය කාලේ ආන්දෝලනාත්මක පුවතක් වුණු නාරාහින්පිට ෂෙඩ් එකේ අඩුමිල්ට තෙල් ගාපු එක ඉතින් ආණ්ඩුවම නවත්නේ කරේ. ඒක සාමාන්‍යයට තිබුණේ පාසල් බස් රථවල තිබුණේ රටේ ජනතාවට තිබුණේ ත්‍රිවිල් එකක් කියලා නාදනී අයියා කෙනෙක් ඩක්ක කෙනෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න තිබුණේ දීවර කර්මාන්තයේ ඉන්න මේ වෙද්දි මොනවා හරි විදියට ලාමුදෙල් පෝලිම් වල පැය ගණන් ඉන්නවා. ලාමුදෙල් ටික නේ පෙට්‍රල් ටික නේ එහෙම තියෙන්නේ. ඉතින් නාරාහෙන් පිට ෂෙඩ් එකේ ඒ අයට තෙල් ගහගත්තා. ඒ වුණාට ඊට පස්සේ 9 වෙනිදා විනාශ වුණා කියන ඇමතිවරුන්ගේ ගෙවල් හදන්න මිලියන ගණන් වෙන් කරන්න පාර්ලිමේන්තුවේ ඇතුළේ කතා වුණා. දැන් ඒවට තිබුණ උනන්දු නැහැනේ පාසල් අධ්‍යාපනයේ කොට නැගත්. ඒවට තියෙන උනන්දු නැහැනේ තෙල් පෝලිම් නැති කරන්. ඒවට තියෙන උනන්දු නැහැනේ ගෑස් පෝලිම් නැති කරන්. ඒවට තියෙන උනන්දු නැහැ රටේ ජනතාවට තුන් වෙලා කන්න පුළුවන් වටපිටාවක් හදා. එහෙම තියෙන්නේ. දැන් මේ ප්‍රශ්න විසඳන්න කියලා ධම්මික පෙරේරා කියලා පහුගිය කාලේ බදු ගෙවන් නැතුව ආණ්ඩුවේ ඔඩොක්කුවට වෙලා හුරතල්ුණු ආණ්ඩුවේ ඔඩොක්කුවට වෙලා හුරතල්ුණු ඔඩොක්කු කුක්කා දැන් පාර්ලිමේන්තුවට ගේන්න දාලා වැඩපිළිවෙල හදනවා. දැන් ධම්මික පෙරේරාව පාර්ලිමේන්තුවට දාගන්න තියෙන තදියම නැහනේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්න විසඳන්න. ඒ වගේම බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගන්න ව්‍යවස්ථාම සංශෝධනය කරා. ගෝඨාභය රාජපක්ෂට ඒක ලොකු උනන්දුවක් තිබුණා. ඒ උනන්දුව නැහැනේ අධ්‍යාපන ශේෂ්ත්‍රය යථා තත්ත්වයට පත් කරන්න පාසල් අධ්‍යාපනයට අදාළ වැඩපිළිවෙලක් හදන්න. ඉස්සරහ පැහැදිලි ආණ්ඩුව තමන්ට තඩි ලොකු හැන්දකින් ඕන විදිහට බෙදා ගන්න ගමන් රටේ ජනතාවට කන් හැන්දකින් බෙදනවා රටේ ජනතාවගේ අයිතිවාසිකම්. නිසා හරි පැහැදිලි අධ්‍යාපනයේ සම්බන්ධව ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. තියෙන වැඩපිළිවෙල තමයි අධ්‍යාපනය කවරින් නිපට කරලා දාන වැඩපිළිවෙල. ඒක අපිට මේ දැනනගීමින් තිබෙන අර්බුද තවදුරටත් තීව්‍ර වෙමින් තියෙනවා. ඒ අර්බුද පිළිබඳව සාකච්ඡා කරන්න ඒ වගේම තමයි නැවත වටේකින් මේ රාජපක්ෂ ආණ්ඩුව ගෝඨාභය රනිල් ආණ්ඩුව පුරුදු විදිහට රටේ සම්පත් විකුණමින් ඉන්නවා. එනිසා ඒ විකිණීම නැවැත්වීම සඳහා ජනතාවගේ බලකිරීම සිද්ධ කරන්නත් එවගේම තමයි රටේ අවශ්‍ය කරන ඉන්ධන බෙහෙත් මේ වෙනකොට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර වීමේ අවධානමක් තියෙනවා. ඒකට මෙලම ආණ්ඩුවට පළ කරන්න තමයි කල්ලා සමි මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. එතකොට මේ අරගල භූමිය
ආරම්භ වෙන්නේම මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ කඳවුර අරගෙන ආපෝ ක්‍රියාමාර්ග ජනතාව පීඩාවට පත් කරමින් ආපෝ ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදයේ යටතේ රටේ ජනතාව තනින් තන තමන්ගේ විරෝධතාවයන් පළ කරන්න තියෙනවා. එහෙම විරෝධතාවයන් පළ කරමින් ඉද්දී මේ රටේ ජනතාව එක් අරගල භූමියක් තෝරගන්න මේ ගෝල් බේස් පිටිය. මේ ගෝල් බේස් පිටියට දැන් අද වෙනකොට මාස දෙකකට වැඩි කාලයක් ගත වෙලා ඉවරයි. මේ අරගලේ ඇතුලේ අපි ලබපු ජයග්‍රහණ තියෙනවා. ඒ ජයග්‍රහණ තමයි කවදාවත් ගෙදර යවන්න බෑ කියපෝ මහින්ද රාජපක්ෂ ගෙදර යවුවා. ඒ වගේම තමා 19 වෙනි සංශෝධනය හදාගෙන 19 වෙනි සංශෝධනය කොළඹට දාලා 20 වෙනි සංශෝධනය හදාගෙන ඒ පාර්ලිමේන්තුවේ හොරපාරේ රිංගපෝ බැසිල් රාජපක්ෂ ගෝල්ඩ්ෆිෂ් නියෝජනය නියෝජනය කරමින් අපේ නමේ මේ ලංකාවේ තරුණයෝ පාඩම බහින්. මේ පාඩම බහින් හේතුව වෙන්නේ මේ රටේ තියෙන සිස්ටම් එක, මේ රටේ තියෙන පාලනය. ඔවුන්ගේ අනාගත හිින කරා, ඔවුන්ගේ අනාගත දැක්ම කරා මෙහෙව ගන්න බැරි වෙන හින්දා. මොකද ඔවුන්ගේ සිහින සියල්ල බොඳ වී හමාර වෙන නිසා තමයි මේ තරුණයෝ පාඩම බහින්නේ මේ රටේ සිස්ටම් එක, මේ රටේ පාලනය වෙනස් කරා. නමුත් මේ වෙන විට මේ රජයේ විසින් මේ තරුණයන් සියල්ලංග බෝලින් නැත්තම් සහෝදරයන්ට වග කියනවාද? ඔබලා ඒ මැරි වැටෙන පෝලිං වල මැරි වැටෙන ඒ පියවරුන්ට වග කියන්නේ කවුද? 69 ලක්ෂයක් ජනතාව තමුන් විශ්වාස කරා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ, එහෙනම් එදා තමුන් කරපු විශ්වාසය අද විශ්වාසය කඩ කරලා ඉවරයි. ඒ විශ්වාසය අද මරණමක් වග කියන්නේ. මේවට වග කියන්නේ මේ ඔබලා හදාගෙන ආපු සිස්ටම් එක නිසා. මේ තරුණයෝ, මේ ජනතාව, මේ පීඩණයට පත් වෙච්ච ජනතාව ඉල්ලන්නේ මෙන්න මේ චේන්ජ් එක, මෙන්න මේ වෙනස ඉල්ලන්නේ. අන්නේ වෙනස අපි ඉක්මනින්ම ලබා ගන්න නම් ඔබ යා යුතුමයි. ඔබ මේ පාලනයෙන් ඉවත් විය යුතුමයි. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මේ රටට යම්කිසි මූසලකමක් හැදුණා නම් ඒ අපේ රට මේ ඉන්න තැන ඉඳා අපි හෙට දවස එමු නැත්නම් ඊළඟට එළමෙන පැය රටක් හැටියට අපි කොහොමද ඉස්සරහට යන්නේ, රටක් හැටියට අපි කොහොමද මේ රට තුල ඉන්න ජනතාව ජීවත් වෙන්නේ කියන මූලික ප්‍රශ්නාර්ථය දැන් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය නිසා, එයා ආර්ථික අර්බුදය දරා ගන්න බැරි වෙච්ච තැන ආර්ථික පීඩා ව්‍යාපාර රාශිය ක්‍රියාත්මක වෙන වෙලාවක අප්‍රේල් 9 වෙනිදා ගෝල්ෆේස් අරගල පිටිය නිර්මාණය වෙනවා. මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධතාවය ගොනු කරන්න පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන්, එළිදක්වන්න පුළුවන් අරගල පොදු අරගල භූමියක් හැටියට අප්‍රේල් 9 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමිය නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වුණාට පස්සේ මාසයක් කාලයක් ගත වෙනකොට මේ රටට කවදාක්වත් අත්පත් කරගන්න බැරි වෙච්ච ජයග්‍රහණ රාශිය නෙමෙයි කියලා මුළු රටම දන්න වෙලාවක මම කතාව පටන් ගන්නකොටම තීරණයක් ගත්තා. මේ රටේ දරුවෝ ගැන මහ ලොකුවට කතා කරන්න ඕනේ කියලා. මෑත කාලෙදිත් අපි දැක්කා ගුරු වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන වෙලාවේ ගුරු වෘත්තීය සමිති වලට එළ වෙලාව පහර දෙන්න ආණ්ඩුව කටයුතු කරා. ළමයි එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා කියලා. එහෙම කියපු ආණ්ඩුව හෙට කියනවා අද ඉස්කෝලේ නිවාඩුයි කියලා. සමාවෙන්න. අද කියනවා හෙට ඉස්කෝලේ නිවාඩුයි කියලා. හෙට කියනවා අනිත් නිවාඩුයි කියලා. මේ මොකක්ද කරන විහිළුව? මේ රටේ අනාගතේ සෙල්ලමක් නෙමෙයි. ළමයෙක්ට දැන් බස් එකකට නැගලා ඉස්කෝලේකට යන්න රුපියල් 60ක් 70ක් බස් ටිකට් එක. ආයි ගෙදරෙන්නත් ඒ ගානමයි. හවසට පන්තියකට යන්න ගියොත් ආයි ඒ ගානමයි. හතර පාරක් බස් එකේ ගිහිල්ලා ආවොත් රුපියල් 300ක් විතර බස් එකට විතරක් දිය ගන්න වෙලා. දෙයනේ ඉස්කෝලේ යන්නේ එක දවසක ආමේ. මාසෙට දවස් 20ක් ඉස්කෝලේ ගියොතින් ළමයට මොකක්ද වෙන්නේ? ගෙදරට මොකක්ද වෙන්නේ? දරුවෝ පහ අධ්‍යාපනයේ කොතනද අරගෙන යන්නේ?
ආයි යන්නේ ගල්ලුගේට වැලිලෙන්ලෙන් ලියන්න මේකද කතා කරපු ඩිජිටල් කරන්නේ මේකද කතා කරපු ලංකාවේ අධ්‍යාපනයේ නිදහස දෙයනේ සෙල්ලමක් නෙමෙයි මේ අපි මේ රටේ මිනිස්සුන්ට සංවේදී ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා මුළු රටම මේක අහනවා ගෑස් පෝලිම් වල පෙට්‍රල් පෝලිම් වල මිනිස්සු මැරෙනවා මුළු රටම මේක දන්නවා අපි අහන්න එකම ප්‍රශ්නයයි අපිට සිද්ධ වෙන්නේ මේක පාලකයෝ මේ කරපු ක්‍රියාදාමයේ මේ කරපු ක්‍රියාදාමයට පින් සිද්ධ වෙන්න අත වෙනකොට රටේ මිනිහ මරුමුයි සිද්ධ වෙන්නේ නැතුව මේව මරණ නෙමෙයි තෙල් පොලිමේ මරණ මිනිස්සු මරණ මරණයක් කියලා ගන්න එපා මේක මිනිහ මරුමක් සහපරාදී මිනිහ මරුමක් මේක බොහොම අවධානයෙන් අපි කියනවා මේක බොහොම අවධානයෙන් අපි කියනවා අපි සෙල්ලම් කරන්නේ අපි සෙල්ලම් කරන්නේ